Hi guys, welcome back to my channel. So, Japan trip vlog sticker. So, I hope you guys enjoy. අද තමයි අපේ travel day එක. ඉතින් අපි ඇවිල්ලා ඉන්නේ airport එකට. ඊට පස්සේ flight එකට board කරන ticket කලින් අපි lounge එකට ආවා. ඉතින් මම හිතුවා ඒ ටිකත් ඔයාලට පෙන්වන්න ඕන කියලා. ඉතින් ඊට පස්සේ අපිට වෙලාව ආව ෆ්ලයිට් එකට බෝඩ් කරන්න. අපි දැන් ෆ්ලයිට් එක ගාවට යන ගමන් ඉන්නේ. මං ෆ්ලයිට් එක එක්ස්පීරියන්ස් එකත් ඔයාලට ෂෙයා කරන්න කියලා හිතුවා. Finally, අපි Japan වලට land කරා. දැන් airport එකේ එළියට යන ගමන් තමයි ඉන්නේ. අපේ
බෑග්ස් දුක්ම කලෙක් කරගෙන අපි ෆයිනලි ආපෝටිකින් එළියට ආවා. ඉතින් මේ තියෙන ආපෝටේ එළිය view එක හරිම ලස්සනයි. ඒ වගේම හරිම සීතලයි ඒ දවස්වල. අපේ හෝටල් එකේ බස් සර්විස් එකක් තිබ්බා. එයාලා අපි ආපෝටිකේ ඉඳන් එයාලගේ හෝටල් එකට ගෙන්න ගන්න. ඉතින් ඒ බස් එක තමයි වෙන්නේ. අපි අපේ බෑග්ස් ඔක්කොම එකට දාලා ඊට පස්සේ බස් එකෙන් අපේ හෝටල් එකට ගියා. හොටෙල් එකට යනකොට අපේ රූම් සම රෙඩි කරලා තිබ්බේ නැහැ. මොකද අපේ චෙක්-ඉන් ටයිම් එකට තව වෙලා තිබ්බා. ඉතින් ඒකින්ද අපි අපේ සූට් කේසස් ඔක්කොම හොටෙල් එකේ තියලා ඊට පස්සේ වටේ සුට්ටක් එක්ස්ප්ලෝර් කරන්න කියලා හොටෙල් එකෙන් එළියට ආවා. ඉතින් ඊට පස්සේ අපි ආවා රේල්වේ ස්ටේෂන් එකට. මොකද අපිට ට්‍රැවලින් පාස් එකක් ගන්න තිබුණා. ඉතින් ඒ ට්‍රැවලින් පාස් එක ගන්න තැන තමයි මෙන්න මේක තිබුණේ. මේ වගේ ලොකු ගහක් හදලා තිබ්බා. ඊට පස්සේ ආලා එක එක මල් හදලා තිබ්බා. ඒවයි අපිට කැමති මෙසේජස් ලියලා එතන අලවන්න පුළුවන්. ඉතින් මාත් හිතුවා පොඩි දෙයක් ලියලා එතනින් අලවන්න ඕන කියලා. ඉතින් ඒ වෙලාවේදී චුට්ටක් බඩගිනි වෙලා තිබ්බ හින්දා අපි හිතුවා මොන හරි ගන්න කියලා කන්න. ඉතින් ඒකට තමයි අපි මේ 7-11 ෂොප් එකට ආවේ. එතන යාළ ගාව ඔල්රෙඩි හදපු කෑම ගොඩක් තියෙනවා. ඒගොල්ලෝ ඒ වෙලාවට ඒක මයික්‍රෝවේව් කරලා අපිට දෙනවා. ඉතින් එතනින් අපි කෑම ගත්තා. ඊට පස්සේ කාලා තමයි අපි යන්න පටන් ගත්තේ. එතනින් අපි ට්‍රේන් එක ගත්තා ටෝකියෝ වලට. මොකද අපි හිතුවා සුට්ටක් ගිහිල්ලා ඇවිදලා එන්නම් කියලා. මොකද අපි ගාව වෙලා තිබ්බ හින්දා. ඉතින් ටෝකියෝ වල අපි ගියා උයනෝ පාක් කියන තැනට. මම දන්නේ නැහැ මම ඒක ප්‍රොනවුන්ස් කරනවා හරිද කියලා. ඉතින් එතන පාක් එකක් තිබ්බා. ඒ වගේම වටේ මියුසියම්ස් එහෙම තියෙනවා. ඉතින් අපි එතෙන්ට ගිහිල්ලා සුට්ටක් ඒ පැත්ත බලලා ආයාවා. මේ කාලෙ වෙද්දි අපිට වැඩි සකුර මල් නම් බලන්න හම්බුනේ නැහැ. උනාට මේ වගේ තනින් තන හම්බෙන් වගේ ගහක් දෙකක් දකින්න තිබුණා මල් එක්ක. ඉතින් අපි ආපහු එද්දි අපේ රූම්ස් ඔක්කොම රෙඩි වෙලා තිබුණා. ඉතින් මම හිතුවා පොඩි රූම් ටුවර් එකක් දෙන්න ඔයාලට අපේ රූම්ස් මොන වගේද කියලා. අපි හිටියේ නරිටවල. ඉතින් නරිටවල හෝටල් එකේ රූම් එක තමයි මේ. ඉතින් මේ බ්ලොග් එකට එච්චරයි. අපි ඊළඟ දවස්වල ජපාන් වල මොකද කරේ කියලා බලන්න මගේ next videos බලන්න ඉන්න. So thank you so much for watching.